අයිබෝන් ආදරණීය දුවේ පුතේ, අපි අද 10 ශ්‍රේණියේ ත්‍රිකෝණ දෙක පාඩමට අදාළ ප්‍රශ්නයක් සාකච්ඡා කරමු. ACY ත්‍රිකෝණයේ AC සමානයි CY වේ. YC පාදය B දක්වා දික් කර ඇත. AB පාදය X දක්වා දික් කර ඇත. තුන වාරයක් AYC කෝණය සමානයි XBC කෝණය නම් AC BAY කෝණේ සමච්ඡේදකයේ බව පෙන්වන්න. එතකොට මේ AC සමානයි CY රූපේ ලකුණු කරලා තියෙනවා. ඒ වගේම YC පාදය B දක්වා දික් කරලා AB පාදය X දක්වා දික් කරලා තියෙන බවත් රූපේ ලකුණු කරලා තියෙනවා. එහෙමනම් අපි බලමු කොහොමද මේ ගැටලුවට පිළිතුරු ලියන්නේ කියලා. දැන් XBC කෝණය ගැන දීලා තියෙන නිසා අපි මේ XBC කෝණයෙන් පටන් ගමු. එතකොට මේ කෝණයේ අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙක වෙන්නේ මෙන්න මේ කෝණ දෙක. අපිට මුලින් මේ සම්බන්ධතාවය ලියන්න පුළුවන්. ත්‍රිකෝණයක පාදයක් දික් කිරීමෙන් සෑදෙන බාහිර කෝණය අභ්‍යන්තර සම්මුඛ කෝණ දෙකේ එකතුවට සමානයි. ඒ අනුව XBC කෝණයේ අගය සමාන වෙනවා BAY කෝණයට AY B කෝණය එකතු වුණාම. නමුත් ඔගොල්ලෝ බලන්න මෙතන AYC කියලා තමයි දීලා තියෙන්නේ ගණනේ. ඒ නිසා AYB වෙනුවට අපි ලියන්නේ AYC. මොකද නැත්තම් එකම කෝණය කියලා හඳුනගන්න බැරි වෙන නිසා. එහෙමනම් BAY කෝණය එකතු කිරීම AYC විදිහට ලියන්න පුළුවන්. ඊළඟට අපිට දීලා තියෙන ප්‍රකාශනයක් තියෙනවා. ඒ තමයි තුන වාරයක් AYC කෝණය සමානයි XBC කෝණය කියලා. එහෙමනම් ඒ බව අපිට මේ විදිහට ලියන්න පුළුවන්. තුන වාරයක් AYC සමානයි XBC වරහන තුල අපි දී ඇත කියලා ලියමු. දැන් එක පැත්තකින් XBC කෝණය කියලා කියන්නේ BAY එකතු කිරීම AYC කියලා දීලා තියෙනවා. ඒ වගේම XBC කෝණය සමාන වෙනවා කියලා දීලා තියෙනවා තුන වාරයක් AYC කෝණයට. එමනම් මේ ප්‍රකාශන දෙක අනුව මේ දෙපැත්ත සමාන වෙලා තියෙනවා. එහෙමනම් ඉබේම මේ දෙපැත්තත් සමාන වෙනවා ප්‍රත්‍යක්ෂ අණුව. එහෙමනම් අපිට ලියන්න පුළුවන් ඒ අණුව තුන වාරයක් AYC කෝණය සමාන වෙනවා BAY කෝණය එකතු කිරීම AYC කෝණයට. දැන් බලන්න මෙතනත් තියෙන්නේ AYC, මෙතනත් තියෙන්නේ AYC. තුන වාරයක් AYC ගෙන් AYC කෝණය අඩු කරාම ඉතුරු වෙනවා දෙක වාරයක් AYC. එමනම් BAY කෝණය සමාන වෙනවා දෙක වාරයක් AYC කෝණයට. එමනම් අපි BAY කෝණයට සම්බන්ධතාවයක් ගත්තා. දැන් BAY ගේ සමච්ඡේදකයේ AC බව තමයි අපිට පෙන්වන්න කියලා තියෙන්නේ. එහෙමනම් අපි මේ කෝණ දෙක වෙන වෙනම ලියාගමු ඊළඟ පියවරේ. මොකද BAY කියලා කියන්නේ BAC එකතු කිරීම CAY නිසා. එහෙමනම් BAY වෙනුවට අපිට ලියන්න පුළුවන් BAC එකතු කිරීම CAY. දැන් BAY කියලා කියන්නේ දෙක වාරයක් AYC කියලා කලින් ප්‍රකාශනයේ අපි ලිව්වා. ඊළඟ ප්‍රකාශනයේ අපි ලිව්වා BAY කෝණය කියලා කියන්නේ BAC කෝණය දන CAY කෝණය කියලා. ඒ අනුව අපිට මේ ප්‍රකාශන දෙක සමාන කරලා ලියන්න පුළුවන්. එහෙමනම් BAC කෝණය එකතු කිරීම CAY කියලා කියන්නේ දෙක වාරයක් AYC කෝණයට. ඊළඟට අපිට දීලා තියෙන තව தත්ත්වයක් තියෙනවා AC පාදය CY පාදයට සමානයි කියලා. ඕගොල්ලෝ දන්නවා ත්‍රිකෝණයක පාද දෙකක් සමාන නම් ඒ පාදවලට සම්මුඛ කෝණ සමාන වෙනවා. එහෙමනම් ඒ අනුව මේ කෝණය මේ කෝණයට සමාන වෙනවා. එහෙමනම් අපි හේතුව ලියමු. ත්‍රිකෝණයේ AC සමානයි CY නිසා ඒ පාදවලට සම්මුඛ කෝණ සමානයි. ඒ අනුව අපිට ලියන්න පුළුවන් CAY කෝණය සමානයි AYC කෝණයට. එහෙමනම් මේ ප්‍රකාශනයේ CAY වෙනුවට මෙන්න මේ AYC ආදේශ කරන්න පුළුවන්. අපි ඒ සඳහා මේ ප්‍රකාශන දෙක 1 සහ 2 විදිහට නම් කරගත්තොත් 1 හා 2කින් අපිට ලියන්න පුළුවන් CAY වෙනුවට AYC ආදේශ කරලා. එතකොට BAC එකතු කිරීම CAY වෙනුවට AYC සමානයි දෙක වාරයක් AYC. දැන් මෙතන තියෙන්නේ දෙක වාරයක් AYC, මෙතන තියෙන්නේ AYC. එහෙමනම් BAC කෝණය අපිට උක්ත කරගන්න පුළුවන්
BAC කෝණය සමාන වෙනවා මේ දෙකවාරයක් AYC ගෙන් AYC අඩු කරාම ඒ කියන්නේ නැවතත් ලැබෙන්නේ AYC කෝණයම තමයි. අපි මේ සම්බන්ධතාවයේ තුන විදිහට ලකුණු කරොත් දැන් අපිට පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනය ගන්න පුළුවන්. ඒ කියන්නේ AC BAY ගේ කෝණ සමච්ඡේදකේ වෙනවා නම් මෙන්න මේ කෝණ දෙක සමාන වෙන්න ඕන. දැන් BAC කෝණය කියන එක මෙතන ලියවිලා තියෙනවා AYC වෙනුවට අපිට ලියවෙන්න ඕන CAY ඒ බව මෙන්න මේ දෙක කියන සමීකරණයේ තියෙනවා. එහෙමනම් ඊළඟ පියවරේ ලියන්න පුළුවන් BAC සමානයි AYC වෙනුවට CAY දෙක සහ තුන භාවිතා කරලා. දැන් මේ කෝණ දෙක සමාන බව කිව්වා. එහෙමනම් කෝණ දෙක සමාන වෙනවා නම් අවසාන වශයෙන් අපිට පෙන්වන්න කියලා තියෙන ප්‍රකාශනය ලියන්න පුළුවන් ඒ තමයි AC BAY හි කෝණ සමච්ඡේදකයේ වෙනවා කියලා. මේ විදිහට අපිට මේ ජ්‍යාමිතීය ගණන අවසන් කරන්න පුළුවන්. හොඳයි, එහෙමනම් අලුත් වීඩියෝ එකකින් අපි නැවත හමු වෙනවා.